අයිබෝවන්, ප්‍රතිජීවික ඖෂධ එහෙම නැත්නම් ඇන්ටිබයොටික්ස් හා සම්බන්ධ දොස්තර මම නිර්මාණය කරපු වීඩියෝවේ දෙවෙනි කොටසට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙම දෙවෙනි කොටසින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෛද්‍යවරයෙකු විසින් යම්කිසි ප්‍රතිජීවක ඖෂධයක් නියම කිරීමට පෙර රෝගියා එහෙම නැත්නම් පේෂන්ට් සම්බන්ධයෙන් සලකා බලන කාරණා. රෝගයා දැනට ගන්න අනෙකුත් ඖෂධ ඉතා වැදගත්. ඉතින් නිසා වෛද්‍යවරයා ඔබගේ නැහයි ඔබ දැනටමත් ගන්න අනෙකුත් ඖෂධ මොනවද කියලා. විශේෂයෙන් ඖෂධ අතර අන්තර්ක්‍රියා සිද්ධ වෙන නිසා, ඩ්‍රග් ඉන්ටරැක්ෂන්ස් නිසා ඖෂධවල බලය හීන වෙන්න පුළුවන්. සමහර විට ප්‍රතිජීවක ඖෂධ නිසා ඔබ දැනටත් ගන්න අනිත් ඖෂධයේ බලය හීන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් ඖෂධ නිසා ප්‍රතිජීවකයේ බලය හීන වෙන්න පුළුවන්. ඔබ දන්නවා ප්‍රතිජීවක හෝ වෙනත් ඖෂධවල ක්‍රියාකාරීත්වය පවතින්නේ යම්කිසි කාල සීමාවක් දක්වා පමණයි කියලා. සමහර ප්‍රතිජීවක ඖෂධ තියෙනවා ඒ ඖෂධය බලයේ පවතින්නේ පැය 8ක් පමණ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී මේ ප්‍රතිජීවක ඖෂධය දවසට 3 වතාවක් ගන්න ඕනේ. නමුත් යම්කිසි රෝගියෙක් ඉන්න පුළුවන් ඔහුට හෝ ඇයට රාජකාරී බහුලවීම නිසා හෝ වෙනත් හේතුවක් නිසා ඖෂධය ගන්න පුළුවන් දවසකට 2 වතාවක් විතරයි. අන්න ඒ වගේ අවස්ථාවක වෛද්‍යවරයා තීරණය කරනවා මේ අදාළ බැක්ටීරියා ආසාදනයට 2 වතාවක් විතරක් ගන්න පුළුවන් ඖෂධයක් තියෙනවද, එහෙමනම් ඒක දෙන්න සුදුසු කියන කාරණාව. ඔබට දිනකට කීවතාවක් ඖෂධය ගන්න පුළුවන්ද කියන එක සහ ඖෂධය දින කීයක් ගන්න පුළුවන්ද කියන කාරණාව වැදගත් වෙනවා. ඒ වගේමයි ප්‍රතිජීවක ඖෂධය නිසා ඇති වෙන අතුරුඵල සයිඩ් ඉෆෙක්ට්ස්. උදාහරණයක් වශයෙන් ගත්තොත් සමහර ප්‍රතිජීවක ඖෂධ වලට මලපහ බුරුල් වීමක් බඩබුරුලට යමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔබ විභාගයකට පෙනී සිටිනවා, එහෙම නැත්නම් අද දින ඇතුළත විදේශගත වෙනවා නම් ඔබට ඒ වගේ ඇන්ටිබයොටික් එකක් ඒ වගේ ප්‍රතිජීවකයක් දෙන එක එච්චර සුදුසු නැහැ. අසාත්මිකතා එහෙම නැත්නම් ඇලර්ජීස් ගොඩක් වැදගත්. විශේෂයෙන් පෙනිසිලින් වර්ගයේ ඖෂධවල, ඒ කියන්නේ ඇමොක්සිසිලින්, ක්ලොක්සිසිලින් වගේ ඖෂධවලට සමහර රෝගීන් අසාත්මිකතාවක් පෙන්වනවා. ඉතින් ඒ වගේ ඖෂධයක් නියම කරන්න කලින් වෛද්‍යවරයා ඔබගෙන් අසාවේ ඔබට යම්කිසි ඖෂධවලට අසාත්මිකතාවක් පෙන්වමු කරනවාද කියලා. ඉතින් එහෙම අසාත්මික කෙනෙක් එම ගෲප් එකේ එම වර්ගයේ වෙනත් ඖෂධවලට අසාත්මික වෙන්න පුළුවන්. ඒ වගේමයි විවාහ කාන්තාවක් නම් සමහර විට ඇය නොදැනුවත්වම ගර්භණී භාවයට පත්වලා ඉන්න පුළුවන්. ඉතින් වෛද්‍යවරයා ඔබගෙන් අසාවේ ඔබට අවසාන වශයෙන් මාස ශුද්ධිය හැදුනේ කවද්ද කියන කාරණාව. මව්කිරි දෙන මවක් නම් සමහරට වෛද්‍යවරයා තීරණය කරයි මේ ප්‍රතිජීවක ඖෂධ දෙන්න ඕනද නැද්ද කියන කාරණාව. ඔබ දන්නවා අපගේ ශරීරයට අපි පිටින් ගන්න ඖෂධ ඇතුළු වෙනත් ද්‍රව්‍ය යම්කිසි ක්‍රමයකට අපගේ ශරීරයෙන් ඉවත් වෙන්න ඕනේ. ඉතින් මේක සිද්ධ වෙන්නේ වකුගඩු සහ අක්මව මගින්. එම නිසා වෛද්‍යවරයා යම්කිසි රෝගියෙකුට ප්‍රතිජීවක ඖෂධයක් නියම කිරීමට කලින් ඔහුගේ හෝ ඇගේ වකුගඩු හෝ අක්මාවේ ක්‍රියාකාරීත්වය සලකලා බලනවා. ඉතින් යම්කිසි රෝගයක්ත්වයෙන් පෙළෙනවා නම් මේ ඖෂධය නොදීන් හෝ අඩු මාත්‍රාවෙන් දීමට තීරණය කරයි. තවත් වැදගත් කාරණයක් තමයි ඖෂධ නියම කිරීමේදී යම්කිසි කාලයක් තුළ එම ප්‍රදේශ හෝ රට තුළ එම ප්‍රජාව තුළ පැතිර යන රෝගවල රටාව ස්වභාවය වෛද්‍යවරයා විසින් හඳුනාගෙන තිබීම. උදාහරණ වශයෙන් කිව්වොත් යම්කිසි කාලවල පැතිර යන ශ්වසන පද්ධතියේ බැක්ටීරියා ආසාදන වලට ඇමොක්සිලින් කියන ඖෂධය භාවිත කරන්න පුළුවන්. නමුත් වෙනත් කාලයකදී ඇමොක්සිලින් කියන ඖෂධය සංවේදී නොවි ක්ලැරිත්‍රොමයිසින් කියන ඖෂධය මේකට සංවේදී වෙන්න පුළුවන්. ඉතින් ඔබගේ ප්‍රදේශයේ ඉන්න වෛද්‍යවරයා එම ප්‍රදේශයේ පැතිර යන විසබිජ ගැන අවධානයෙන් තමයි හැම වෙලාවෙම පසුවන්නේ. ඉතින් ඒ නිසා වෛද්‍යවරයා මේ කාරණාව කල්පනා වාජන කරනවා. ඉතින් මේ වෙනකොට ඔබට යම්කිසි අවබෝධයක් ඇති, යම්කිසි රෝගයකට ඇත්තටම ප්‍රතිජීවක ඖෂධ අවශ්‍යද, එහෙමනම් හරියට ගැළපෙන ප්‍රතිජීවක ඖෂධ කුමක්ද, කොපමණ වාර ගණනක් ගන්න ඕනද සහ කොපමණ දින ගණනක් ගත යුතුද වගේ කාරණා තීරණය කිරීමට අනිවාර්යයෙන්ම වෛද්‍ය දැනුමක් අවශ්‍ය බව. ඒ නිසා දොස්තර මම අවධාරණය සඳහන් කරන්න කැමති මේ ප්‍රතිජීවක ඖෂධ කියන්නේ ආවට ගියාට හිතුමනාපට ගන්න පුළුවන් මේත් වර්ගන නොමේ කියන කාරණය. අනවශ්‍ය ලෙස හෝ වැරදි ලෙස ප්‍රතිජීවක ඖෂධ ගත්තොත් රෝගයේ සුවදෝවීමටත් අසාත්මිකතා පාචන තත්ත්වන් වගේ වෙනත් භයානක අතුරුවාබාධ ඇතිවෙන්නත් ප්‍රතිජීවක විරෝධී දරුණු බැක්ටීරියා අපි කියනවා ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් කියලා ප්‍රජාව තුළ පැතිරියන්නත් හැකියාව තියෙනවා. ඉතින් මේ ප්‍රතිජීවක ඖෂධ සම්බන්ධයෙන් දොස්තර මාමා තවත් වැඩසටහන් කීපයක් කළා. ප්‍රතිජීවක ඖෂධ යනු මොනවාද, ප්‍රතිජීවක ඖෂධ වර්ග මොනවාද, ප්‍රතිජීවක ඖෂධ හරියට ගන්න කොහොමද කියන කාරණා වගේ කාරණා දොස්තර මාමා විස්තර කරනවා. ඔබට ඒව නරඹන්න පුළුවන්.
හොඳයි. ඒනම් මම ගිහිල්ලා එන්නම්. ඔබට අනවශ්‍ය ප්‍රතිජීවක වලින් තුර සුබ දවසක්. ස්තුතියි.